constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. අඩු ශ්‍රමයක් භාවිත කරමින් වැඩි බිත්තර අස්වැන්නක් ලබාගත හැකි ක්‍රමයක් ලෙස බැටරි කේජ් ක්‍රමය ලෝකපුරා ප්‍රචලිත වූවත් ඇතැම් රටවල එම ක්‍රමය තහනම් කිරීමටද පියවර ගැනුණා. බැටරි කේජ් ක්‍රමය මෙරට තුල ස්ථාපිත කිරීම හරහා මෙරට සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකින් පරිහානියට පත්වන බවට චෝදනා කරමින් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකීන්ගේ සංගමය අද පෙරවරුවේ හෙට්ටිපොළ RMKB රත්නායක ක්‍රීඩාංගණයේ ආසන්නයට එක් රැස් වී පසුව විරෝධතා පාගමනින් හෙට්ටිපොළ නගර මැදේ වෙත පැමිණියා. එහිදී ඔවුන් විෂයභාර අමාත්‍ය පී හැරිසන් මහතාගේ අනුරුවක් පුළුස්සමින් මෙලෙස විරෝධය පළ කළා. ක්ෂණයක් නැහැ මේක සම්පූර්ණයෙන්ම සුළුවා මධ්‍ය පරිමාණ ගොවියෝ මහපාර වට්ටන වැඩපිළිවෙල පී හැරිසන් මහත්තයා අපිට එන්න කියලා මේකට සාකච්ඡාමය විසඳුමක් දෙමු කියලා එතුමා කතා කළා එතුමා අපි කියපුවා පිළිගත්තා ඔක්කොම හරි ඔයාලා කියන දේවල් ඔක්කොම හරි මේවා තමයි ඇත්ත කියලා එතුමා පිළි අරගෙන අවසානයේ ගිය අඟහරුවාදා වෙනකොට එතුමා මේක සම්පූර්ණ වෙනස් කළා අර බැටරි කේජ් ව්‍යාපාරිකයෝ 20ක් වෙනුවෙන් පෙනී ඉන්න තත්ත්වයට එතුමා පත් වෙලා තියෙනවා එතුමා ග්‍රාමීය කර්මාන්තය නගා සිටවන්න නෙමෙයි මේක කණ්ඩායම ඇමතිවරයෙක් කියන එක ප්‍රකාශ කරන්න කැමති ලෝකේ සියලුම රටවල් සත්ත්ව හිංසාව කියලා මේක තහනම් කරලා ඉවරයි ලෝකේ තියෙන එකම බෞද්ධ රට මේකට මේ දේ ගේන්න එපා සියලුම ගොවි වාසීන් මේක මරාගෙන මැරෙන තුරා අපි මේ පිකටින්නේ කරනවා විරෝධතාව සඳහා එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතාද එක්ව සිටියා. රුපියල් 7000කට ඒ පිටරේට අමානුෂික මුහුණුවරක් දීලා අමානුෂික විදිහට සත්තු හදලා ඒ කරන්න හදන ඒ වර්ෂකාර වෙනුවෙන් නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරොයෙන් කපන්න ඉන්න නොදේ මේක කරුණා කරලා මේ අවස්ථාවේදීම නැති කරගන්නට මම තමුන්නාසරත් එක්ක ඉන්න බව ප්‍රකාශ කරමි. කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය පී හැරිසන් මහතා මේ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. මං හිතන්නේ මේ බැටරි කේජ් ක්‍රමයේදී අපි දකිනවා මහා පරිමාණයේ ව්‍යාපාරිකයෝ මේ කාරණේ යෙදිලා ඉන්න නිසා සුළු පරිමාණයෙන් මේ කර්මාන්තය කරන ඇයට යම් අභාසියක් ඇති වෙනවා. ඒ නිසා ඒ වගේම තමයි සමහර තැන්වල පරිසර හානි සහ ලෝකේ තහනම් කරලා තියෙනවා මීට වැඩිය හොඳ ක්‍රම අනුගමනය කරන්න කියලා. ඒ නිසා අපි මේ ඉදි කරපු අයට කාල සීමාවක් දීලා ඒ කටයුත්ත කරන්න අලුතෙන් ඉදි කිරීම සම්පූර්ණයෙන්ම නවත්තලා මේ සුළු ව්‍යාපාරිකයන්ට තමන්ගේ කාර්යභාරය කරගෙන යන්න අවස්ථාවක් ලබා දීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.